ඉස්සරගෙන ගොඩාක් සන්තෝසයි මොකද මේ RFCC එක දැන් මම මේ ඉන්නේ මං හිතන්නේ හතරවෙනි හරි පස්වෙනි වතාවට වගේ රෆිගේ පළවෙනිම ෆොටෝ ෂූට් එකෙත් මම හිටියා ඉතින් එයාගේ මේ අවුරුදු 12 ජර්නි එක මට අවුරුද්දෙන් අවුරුද්ද එයාගේ ඉම්ප්‍රූව්මන්ට්ස් බලා ගන්න පුළුවන් වගේම මටත් අවුරුද්දෙන් දෙකෙන් හැමතිස්සෙම එයාගේ ඇස් දෙකෙන් මාව කොහොමද ඒ අවුරුද්දේ පෙනිලා තියෙන්නේ කියලා එයා මට පොඩි ග්ලිම්ස් එකක් දෙනවා අවුරුද්දේ මුල ඉතින් දැන් එයාට මාව මේ විදියට තමයි ගිය අවුරුද්ද පුරාවට පෙන්නලා තියෙන්නේ. ඉතින් එයා මාව මේ විදියට ඩිසයින් කරලා අන්දලා ෆොටෝ ගන්නවා. ඉතින් ආදරෙන් කොණ්ඩේ කරපු අවිරා මේකප් ධනජේ බණ්ඩාර ඇන්ඩ්‍රස් කනිෂ්ක සංගබෝඩය ඉතින් ඒ හැමෝම මම ආදරෙන් මතක් කරන ගම. Thank you රෆි. මට කලින් කිව්වේ නෑ මේ වතුරට බහින්න තියනවා කියලා. ඉතින් මං එක්ස්ට්‍රා ඇඳුම් එවෙම අරන් ආවේ නෑ එනකොට. ඉතින් පිහින්න ඇඟ පිහින්න තුවායක්වත් නැතුව ආපහු කෙනෙක් මේ ඇඳුම් ගලවලා ආපහු නෝමල් ඇඳුම් දාගෙන අර තෙත පිටින්ම දවල්ටත් කාලා තමයි ගියේ. ඉතින් ඒ වගේ ඒකම අභියෝග තමයි මොකද අපි දැන් කවුරුත් ලෑස්ති නෑනේ ඇඳුම් මාරු නොකර තෙත පිටින් යන්න කොහෙවත් ඒ වගේවා. රෆිත් එක්ක හැබැයි රෆිත් එක්ක ෂූට් කරන එක හරිම ක්වික් මොකද රෆි මගේ ගොඩාක් ෆොටෝස් අරන් තියෙනවා. එතකොට එයාට මගේ ෆ්‍රේම් එක ඒ හැම එකම ටක් ගාලා එයා දන්නවා මොකද මොන මොන එකද ලස්සන මොන එකද එච්චර නැත්තේ කියලා. මං ආසම මේකට දැනට මං හිතන්නේ මගේ හෙල්ත් ජර්නි එකේ වෙනසක් වෙලා තියෙනවා. ඉතින් ඒකේ වෙනස මට මගේ ඇස් දෙකෙන් දැකලා ඒ කියන්නේ මටම කණ්ණාඩි ඉස්සරහින් පේනවට වැඩිය මේ වගේ ෆොටෝ එකකින් දකිනකොට ඒක වෙනස්. ඒක මොටිවේෂන් එකක් තව තව දරුණුවට ඊට වඩා දරුණුවට ඒක අරගෙන කරන්න කියලා. ඉතින් ඒ වගේ මොටිවේෂන් එකක් තමයි මේකෙන් මට හම්බෙන්නේ. ඉතින් ඔව් මේකට තමයි මම දැනට ආසම. මම 2022 නොවැම්බර් ඉඳන් 2023 දෙසැම්බර් වෙනකන් හැම මාසෙම වෙන රටකට ගිහිල්ලා පර්ෆෝම් කරලා ගොඩක් චැරිටි ෆන්ක්ෂන්ස් හැම දෙයක්ම කරලා මං හිතන්නේ මං හරිය නිකන් හරි ෆුල්ෆිල්ඩ් කෙනෙක් මේ අවුරුද්දේ මුල පටන් ගන්නකොට. මොකද මගේ මුල ලස්සනට මට මගේ 2022 ලස්සන ඉවර කරන්න පුළුවන් වුණා. අචීව්මන්ට්ස් තියෙනවා පර්සනල් ලයිෆ් එකේ. මං තිබ්බ ජීවිතෙන් අයින් වෙලා මම ඇවිල්ලා ඉන්න එතකොට එතන තමයි මගේ ලොකුම චේන්ජ් එක තියෙන්නේ. මොකද මට ටයිම් හම්බෙනවා වෙන දේවල් වලට මගේ හිත යොමු කරලා ඒ දේවල් කරන්න. ඉතින් ඩෙඩිකේට් කරලා ඒවයි ඔක්කොම රිසල්ට් එකක් තමයි මේක. රිග්‍රෙට්ස් නෑ මං පසුතැවෙන්නේ නැහැ කිසිම දෙයකට. මොකද මං හිතන්නේ ඒ චොයිසස් තමයි අපි කරලා තියෙන්නේ. අද ඇල්බම් එකක් රිලීස් කරන්න ඕන ඉක්මනට. මොකද මං තාම ඇල්බම් එකක් රිලීස් කරලා නැහැ. තාම නිකන් සිංගල්ස් තමයි දාලා තියෙන්නේ. දැන් අවුරුදු 14ක් සිංදු කියනවා මං ලංකාවේ. ඒක ඇරෙන්න අනිත් ඒවා ඉතින් සාමාන්‍යයි. ඊශ්‍රායෙල් වල ෂෝ එකේ සිං කරන ගමන් LED වෝල් එක කඩාගෙන වැටුණා. ඇත්තටම මේ අද මං අඳිනකොට මං දැක්කම කකුලේ තාම මේ පැල්ලමක් තියෙනවා. මොකද LED වෝල් එක කැල්ලක් කියලා මම කකුලේ වැදුණා. හැබැයි අපි හැමෝටම මුකුත් උනේ නැහැ. ෂෝ එකක් දිගටම කරගෙන ගියා. ආපහු පහුවෙනිදා අපි ලංකාවටත් ආවා. ඉතින් ගොඩාක් මෙසේජස් ඇවිල්ලා තිබ්බා. අක්කේ වා ඕකේද කියලා අහලා. මොකද නිවුස් වල දැකලා Facebook social media වල දැකලා. ඉතින් ඒ හැමෝටම මං දැන් thank you කියන්න බැරි වුණා අයට හැමෝටම thank you so much මං ගැන හොයලා බැලුවට. මේ අවුරුද්දේ මං හිතන්නේ ළඟදි විවාහයක් ඒ කියලා මට නම්. ඇත්තටම දැන් හරි ටිකක් නිදහසේ ඉන්න කෙනෙක් ආදරේ ඕනේ බයයි. මෙවැනි වීඩියෝ නරඹන්න විවිධ online YouTube channel subscribe කරන්න.